ඉතින් අපි ඉන්නේ වෝටර් සේජ් පරිශ්‍රයේ අද මෙතන ප්‍රොයිගම් ටෙලිස් 2020 සහ 2021 වර්ෂයන්ට අදාළව නිර්දේශිත නාමයෙන් ප්‍රකාශ කිරීමේ සංදියාවත් එකතුලා ඉන්නේ මගෙත් එක්ක ඉන්නවා 2020 වර්ෂයේ හොඳම රංගන ශිල්පියා ලෙසට නිර්දේශිත නාමයන් අතරට එකතුණු අපේ රටේ ජනප්‍රියතම දක්ෂතම විශිෂ්ටතම රංගන ශිල්පියෙක් දසුන් පතිරණ ආයුබෝවන් අයියේ ආයුබෝවන් අද රාත්‍රිය මම හිතන්නේ රොයිගම් ටෙලිස් පැත්තෙන් ගත්තොත් අවුරුදු දෙකකට පස්සේ තමයි අපිට මේ නිර්දේශිත නාමයන් අතරට එකතුණු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් දැක බලා ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක අද රාත්‍රිය ගැන පෞද්ගලිකව මොකද හිතන්නේ නළුවෙක්ට හරි අපි වැඩ කරපු කාලකට ඇගීමකට ලක් වෙනවා කියන්නේ ඒක තමයි අපිට තියෙන ඉතුරු වෙන එකම දේ. මොකද ලංකාව වගේ රටක අපිට ඉතුරු වෙන අන්තිමට සම්මානය සහ මිනිස්සුන්ගේ හම් වෙන කමෙන්ට් එක විතරයි. ඉතින් මේම දෙයක් කර තිබ්බ නැත්නම් එහෙම අපි 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 අපිට අපි කවුරුත් කියන්නේ සලකන්න නැති අගයන් නැති ගන්නට එනවා. ඉතින් මම හිතනවා කියන්නේ මේකෙන් අයින්න ආටිස්ට්ලට මාර දෙයක් මාර එනර්ජි එකක් හම්බ වෙනවා අපිට තව වැඩ කරන්න ආසාවක් හම්බ වෙනවා කියන්නේ මේක තමයි අපිට ආසාවෙන් අපි එන එන සම්මාන වල රයිගම් එක කිව්වම පස්සේ අපි දන්නවා රයිගම් එකට අපිට තියෙනවා පොඩි ලව් එකක් මොකද ගොඩක් කල ඉඳන් අපි මේකට එනවා මේකත් එක්ක දිනනවා අනිත් එක මේකේ මේක සම්මාන වල කරන විදිය ඒවත් එක්ක බැලුවාම ඉතින් මා සතුටුයි මගේ දන්නේ ගිරිදේවි නාට්‍ය විකාශනයේ 2020 අවුරුද්දේ සහ ඒ වෙද්දි අපිට සම්මානුලක් පවත්වන්න හැකියාවක් තිබෙන්නේ නැහැ මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක. නමුත් නොහිතූ වෙලාවක ඔන්න ඩබල් සෙලිබ්‍රේෂන් එකක් නිසා අපිට හැකියාව ලැබෙනවා නැවතත් ගිරිදේවි නාට්‍ය අගයන්න අවස්ථාවක් ලැබෙනවා රයිගම් ටෙලි සම්මාන උල්ලේ. අපි චරිතය ගැන කතා කරමු මං හිතන්නේ ඔබත් ශල්නිගේ තේ රංගනය ප්‍රේක්ෂකින් අතරට බොහෝ සෙයින් ගිය රංගනයක්. ඒ චරිතය ගැන පෞද්ගලිකව මොකද හිතන්නේ? සඳුන්ට මිනිස්සු එක මොකද සඳුන් කියන්නේ සාමාන්‍ය සාමාන්‍යයෙන්ම කොල්ලෙක් ඒගොල්ලගේ තියෙන ආදරේ මොකද මුකුත්ම නැති කොල්ලෙක්ට තියෙන ආදරේ ඒ තියෙන ලෙංගතුකම ඒ ඔක්කොම මගතන ඒක ඇතුළේ තියෙනවා ශාන්තියක්කගේ පොත ශාන්තියක්ක තමයි ඒකේ පොතේ අයිතිකාරයා ඉතින් ශාන්තියක්ක ඒ සඳුන් කෙනක චරිතයට ඉතාම සාධාරණයක් කරලා තිබ්බා මාතින් ට්‍රයි කරගෙන කරන්න ශලාගෙන් අම්බුච්ච සපෝට් එකක් මට ඒක මාළ ලේසි වුණා තරවලු වෙනවා මොකද එයා තමයි ගිරිදේවි ඉතින් සඳුන්ට මිනිස්සු ගොඩක් ආදරේ ඉතින් බලමු විශ්ව මොනවා වේවිද කියලා දැන් සඳුන් කතාවේ ඇතුලේ රූපිකාටත් ආදරය කළා සහ ආශටත් ආදරය කරා පෞද්ගලිකව දසුන් පතිරණ ආදරේ එළියෙන් ඉඳලා බලද්දි රූපිකාට දාශටද ආශට ආශට මොකද මේ රූපිකා කියන්නේ කියන්නේ අසම්මුත ප්‍රේමයක් ඉතින් අපි එතනට එයා යනවා ඉතාලම අඩුයි එයාගේ අවංක ආදරේ තියෙන ආශට දැන් කොහොමද පෞල් විස්තර ආදරණීය දුවලා දෙන්නේ තාත්ත කෙනෙක් කොහොමද දැන් ලොකුයි නේද දැන් ලොකුයි දැන් කෙල්ලෝ දෙන ලොකුයි දැන් ඉතින් පෞලත් කනවා වැඩත් කරනවා දැන් ඉස්තර වගේ ලොකු සෙල්ලම් එහෙම දාන්නේ නැහැ දැන් පොඩ්ඩක් දැන් අපි අර මැචුවර්ඩ් වෙනවා කියලා කියන්නේ දැන් මැචුවර්ඩ් ඉතින් මම හිතනවා තව ඉස්සරහට ඉතින් මේ විදි මැචුවර්ඩ් නිසා කොණ්ඩෙත් පොඩ්ඩක් කපලා තියෙන්නේ එක එක කාලෙක එක ඉදිරියට ඉන්න වෙනවා මට මොකද කැරක්ටර්ස් වලට මම මේ දවස් ටික ඉන්නේ මේ විදියට ඉතින් ඒකයි කොණ්ඩෙ ගැව්වේ හැබැයි ඉතින් පොඩි උන්දනත් එක්ක සතුටින් ඉන්නවා සහ තුන්පනේ කියන්නේ අලුත්ම ටෙලි නිර්මාණය ඊයේ පෙරදා විකාශ වෙන පටන් ගත්තා මොනවද කියන්න තියෙන්නේ ඒක තුන්පනේ මං හිතන්නේ වෙනම මැඩම් මොකද ඒ මම කියන කැරක්ටර් එකත් ඒ මයි බ්ලැක් කැරක්ටර් එකක් කියන්නේ තුන් කියන්නේ මම කවදාවත් බ්ලැක් කැරක්ටර් එකක් කරලා නැහැ ඉතින් මම ආසාවෙන් කරන්නේ බ්ලැක් කැරක්ටර් එක මං කියන්නේ ඔඩියන්ස් කොප්පණ ආරාධනා කරනවා තුන්පනේ බලන්න මොකද ඒ ඉන්න ක්‍රවුඩ් එක ඉන්න ඕඩි ඉන්න ආටිස්ලා ටික වෙනස්ම සෙට් එක සුපුන්ගේ නාට්‍යයක් සුපුන් කියන්නේ නොමිනේට් වෙච්ච කෙනෙක් රයිගම් එක ඇතුලේම ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා 2020 සහ 2021 වර්ෂයන්ට අදාළව ඔබට හොඳම රංගන ශිල්පියා වෙන්න වගේම ශල්නි තාරකාටත් ඔබත් එක්කම ප්‍රයායක වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා බොහොම ස්තුතියි මියුසික් ටීවී අපිත් කතා කරන්න එකතු වුණාට. ඒක තැන්කියු මියුසික් ටීවී.